දෛ ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණියන් වහන්ස සද්ධාවන්ත පින්වත්නි අපි අජුවත් ආරණ්‍ය සේනාසනයේ මුල් කරගෙන පවත්වන භවනා ස්ථානයේ තුන්වන ධර්ම සාකච්ඡාව සඳහා සූදානම් වෙන්නේ. ඉතින් අදත් අපිට ලිඛිත වාර්තා ප්‍රශ්න ලැබුණා තියෙනවා. ඉතින් දැන් කෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා අද ප්‍රශ්න ඉදිරිපත් කරන්න නේද? නැත්නම් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපි සාකච්ඡාව පටන් ගමු. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤාය. ඔය විදිහට
දේශනා කරනවා. මහණෙනි මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත යම් දහමක් තියෙනවද යම් දෙයක් තියෙනවද ඒකේ ලක්ෂණ තුනක් පේන්න දෙනවා. මොනවද මේ ලක්ෂණ තුන? උපාදෝ පඤ්ඤාය. ඒ කියන්නේ හට ගැනීමක් පේන්න තියෙනවා. වයෝ පඤ්ඤාය. නිරුද්ධ වියාවක්, ක්ෂය වියාවක්, නැති වියාවක් පේන්න තියෙනවා. පිටස්ස අඤ්ඤලත්තම් පඤ්ඤාය. මේ දෙක අතර නිරන්තර වෙනස් වීමක් පේන්න තියෙනවා. ඒතර මෙන්න මේ ලක්ෂණ තුන අපි කොයි දේ බැලුවත් අපිට අහුවෙනවා නම් ඒ කියන්නේ සෑහෙන හොඳයි. එතකොට අපි මේ දේ නිකන් අපි මේ ගෙවල් දොරවල් දිහා බලලා මිනිස්සේ දිහා බලලා මේ මිනිස්සයා දිහා වුද්දා අපි තමු කුංචි දරුවෙක් ඉදිරි පිටුනා අවුරුදු 30ක් 40ක් ගියා 60ක් 70ක් ගියා ඊට පස්සේ මරණයටපත් වුණා. එහෙම ඉනාවබෝධය ඒ තරම් ප්‍රමාණවත් නැහැ. ඉතනත් සංකෘත ධර්ම තමයි. නමුත් ඉතින් එතන තියෙන්නේ සංකෘත ධර්ම වල රහසක් ගුණයක් තියෙන්නේ. එතන මේ එන taxero ඒ ඉනාවබෝධය ප්‍රමාණවත් නැහැ. අපි විපස්සනාවදී ඊට වඩා සූක්ෂම භාවයකට යන්න අවශ්‍යයි. ඒක තමයි දැන් ඔය වේදනා මට්ටමකින් අපිට ඒක හොඳට අහුවෙන්න පුළුවන්. තා කුඩා කුඩා වේදනාවක් තියෙනවා. මේ කුඩා කුඩා වේදනාවන් ඊටාම යොහසුරු ඊටාම ශනිකව ඇතිලා නැතිලා යනවා බිඳලා යනවා. අන්න මේ බඳු හොඳට අපිට සියුම් මන්දමක දහමක් දැනෙනවා නම් තේරෙනවා නම් තායි වෙන දෙයකට මාරු කරන්නත් ඒක ටිකක් ඒ තුලින් හිතට හොඳට අවබෝධයක් වැඩෙන්න දෙන්නේ. විපස්සනාවක් නුවණක් ලැබෙන්න දෙන්න දෙන්නේ මා අරමුණ මාරු කරන්න යන්න අවශ්‍ය නැහැ. මොකද මේ අපි දකින්නේ ටිකක් ගැඹුරක් දකින්න. මොකද අපි මේ ටික දැනගන්න, දැක ගන්න, විපස්සනා නුවණක් උපදව ගන්න තමයි මේ පරිසරය සකස් කරමින් හිටියේ. මේ පරිසරය සකස් වෙච්ච මොහොතක මෙන්න මේ ටික හොඳට ප්‍රකට වෙන්න ආරම්භ තියෙනවා. පේන්න ආරම්භ තියෙනවා. ඉතින් එතකොට මේ වාසිය ගන්නයි තියෙන්නේ අපිට. මේ ප්‍රයෝජනය ගන්නයි තියෙන්නේ ආයෙත් ආශ්වාස ප්‍රශ්වාසයෙන් නොගිය කියලා කමක් නැහැ. අරක බල බල ඉඳන් හිත හැබැයි හොඳටම විසිරුණා නම් වෙන මොනවා හරි දේවල් කල්පනා වෙවි ආයෙත් අර මුලටම වැටුණා නම් එහෙනම් ආනාපාන සතියට යන්න. එතකොට මේ ආනාපාන සතිය හරහා එතකොට දොරක් විවෘත කරලා තියෙනවා දැන් ගැඹුරු විපස්සනාවකට වේදනානුපස්සනාවේ පැත්තේ තියෙන ඒකට ආර කැපිච්ච වෙලාවට ඒක හොඳට කරගෙන ඉන්න අත්‍යවශ්‍ය නැහැ නැවතත් ආනාපානට යන්න. හොඳයි. සක්මන් භාවනාව මම සක්මන් භාවනා කරන විට එම ඉරියව්ව තුළ පෙරට වඩා සිහිය පවත්වා ගැනීමට හැකි බව මට දැනේ. පාදවලට වැලි ස්පර්ශ වන විට සිවුම් බව අද බවක් දැනේ. දකුණු පාදයේ වලලු කර හන්දියේ දන හිසෙත් විශාල වේදනාවක් විටකදී දැනේ. එය විටකදී නැතිවන බවක්ද දැනේ. තවද මා ඉදිරියට යන විට කයට සිත පිහිටෝන විට ඇට සැකිල්ලක් ඉදිරියට යනවා වගේ දැනේ. බාහිර ශබ්දයක්ද කණ්ඩ ස්පර්ශ වේ. ආනාපානසති භාවනාව මා ඊට පෙර ආනාපානසති භාවනාව හා විදර්ශනා භාවනාව කර ඇත. කාලයකට පසුවයි නැවත මෙම භාවනාව කර ලැබුණේ. පින්වත් ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවේදී මට දැනෙන්නේ මෙසේය. හුස්ම රැල්ල තුළ සිත පිහිටුවන විට ඉක්මනින් ඒ තුළ සිත පිහිටුවා හුස්ම රැල්ල සිවුම් වී ගොස් සිත එකඟ වේ. නැවත හුස්ම රැල්ල තුළ සිත පිහිටුවා ටික වේලාවක් යන විට හුස්ම රැල්ල නාස්පුඩු දෙක අතරින් ඉහළට ඇදී යනවා වගේ දැනේ. ඉන්පසු අය නැතුවා වගේ කිසිම දෙයක් නොදැනී ගොස් අරුවලක් වගේ දැනී නැවත සිත තුළ ආලෝකයක් මතුවුණා වගේ දැනේ. තවද මාගේ කය වේගයෙන් චලනය වෙනවා වගේ දැනී අය නැතුවා වගේ දැනේ. මෙහිදී සිදුවන දේ මට හරියට කියා ගැනීමට නොහැකි බවක්ද දැනේ. මා භාවනා වරද්දාගෙන ඇද්දයි කියාද මට බයක් දැනේ. සෑම මොහොතකම මාගේ සිතත් කයත් අනිත්‍ය භාවයට වැඩි බවක්ද දැනේ. තවද මාගේ සිත සෑම මොහොතකම වාගේ ඉස් ස්වභාවයක් දැනේ. සිතුවිලි නොයන තැනක් දැනේ. ඉන්වන් ස්වාමීන් වහන්සේ මේ පහදා දෙනින් පනාවින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම මේ ආනාපාන සතිය චිත්තානුපස්සනා කොටස ගැන තමයි අද ධර්ම සාකච්ඡාවේදීත් අපිට කතා කරන්න තියෙන්නේ. ඒකදී ඇත්තටම ප්‍රමාණිකෝලව අපි පැමිණියා නම් ඒ කියන්නේ අපිට හොඳට අවබෝධයක් ඇති කරගෙන මේ දේවල් අත්දැකගෙන අවබෝධයක් සහිතව අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ යම් කිසි වැටහීමක් සහිතව මෙතන එනවා නම් ඒක වඩා සුදුසුයි. මේ නැත්නම් කෙනෙකුට ඒක ටක් ගාලා එන්නත් පුළුවන්.
ඉකන්නේ හිතන්න දැන් කිසිවක් උපාදාන නොකිරීමක් සිවක් ඇසුරු නොකිරීමක් හිත තුළ වෙන්න බැරි නැහැ. හැබැයි ඉතින් අර ඒක පවත්ව ගන්න බැහැ අපිට මේ උමනා කරන හොඳ පෝෂණයක් නැත්තම්. ඒක පාටම අපිට හිතන්න දැන් අපි අර ඊ කතා කරේ මේ ලිස්සන ගහේ නගින එක ගැන. ඉතින් මාත් හරි සාමාන්‍යයෙන් නම් ක්‍රමේ පොඩ 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 පියවරෙන් පියවර පියවරෙන් පියවර උඩට උඩට යන ගතිය. හැබැයි මොකක් හරි හේතුවකින් ඒක පාට උඩට ගියාට මොකද වැඩි කරත් ගියාට ඒක පවත්ව ගන්න බැහැ නිකන් ලිස්සල වැඩෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා. ඒ නිසා ඇතම් කෙනෙකුට ඒ ප්‍රමාණිකූලව කායනපස්නාව කරාහා පිටක් ඒ කාලයක් වඩලා ඊට පස්සේ ඒ තුලින් නුවණක් ඉපදිනා ඒ තුලින් හිතේ උපාදාන නොකිරීමක් සිද්ධ වෙනවා නම් ඒක වඩා සුදුසුයි. මොකද එතනදී අර වැටෙන්න තියෙන හැකියාව හුඟක් අඩුයි. Taman දන්නවා එතකොට මේ අත්දැකීම් ටිකක් සහිතවයි යන්නේ. ඊට අමතරව ඒ අත්දැකීම් මත ලැබිච්ච ප්‍රතිඵලය පවත්ව ගන්න Taman කැමති අවබෝධයක් තියෙනවා. නැත්නම් මෙලාවට එහෙම නැතු ඒක පාඩම් මේක සුද්ධ වෙනවා අපිට මොකද්ද මේ උනේ කියලා හරියට තේරෙන්නේ නැහැ අවබෝධයෙන් මදි ඒ නිසා අපහු වැඩෙනවා. දැන් මෙතන කියන විදිහට අර හිතන්න දැන් අපි චිත්තානපස්සනාවකින් එහෙම යනකොට අපිට පුළුවන් මේ හිතුවිලි එන යන ස්වභාවය දිහා බලන්න. දැන් අපි ඉස්සර කතා කරා වේදනාව ගැන. වේදනාව ඇති වෙන නැති වෙන ස්වභාවය. මේවා කොයිකක් ඇති වෙනවා සුළු මොහොතයි තියෙන්නේ රස නැතිලා යනවා. ඇති වෙනවා සුළු මොහොතයි නැති වෙනා යනවා. ඒ ඔන්න වගේ රටාවක් තියෙනවා. සිතිවිලිවලත් ඒ බඳුම රටාවක් තියෙනවා. ඉතින් ඒක බලමින් ඉඳද්දී සමහර විට සිතිවිලිවලුත් හිත නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලියපු කෙනා බලන්න ඒ தත්ත්වය දැන් පවත්වන්න පුළුවන්ද කියලා. දැන් ඕනනම් ආනාපාන සතියේ සාමාන්‍ය කායන පසනාව කොටසකින් පටන් ගන්න. පටන් අරගෙන හිත තුල ඒ සතිය සමාධියක් වෙන්නා ඉනකොට ඕනනම් බලන්න හිත දිහා. සිතිවිලිවලට එන්න දින බලන්න. හැබැයි එකකටවත් මුලා නොවි බලන්න. සිතුවිලි ආවට ප්‍රශ්නයක් නැහැ. අපි ඒවට මුලා නොවි නිකන් අඩියක් පස්සට අරගෙන මේවා හුදෙක් සිතුවිලි කියන තැන තියලා බලනවා නම් සිතුවිලි ඒවි යාවි. තව එකක් ඒවි ආයෙත් එක ආවි. කොහොමම ගිහිල්ලා ඊට පස්සේ සිතුවිලි වලින් තර අවකාශයක් සමාන හම්බ වෙන්න ඉඩ තියෙනවා. එතන ඉන්න පුළුවන් කියන බලන්න. එතකොට අපිට මේ ලබන අත්දැකීම කාටියක් එහාට ගෙනියන්න පුළුවන්. මොකද මේ මුලදීම අපිට එන සිතුවිලි වලින් තොර තත්ත්වය තුළදී වුණා සමහර විට අපේ වේදනාවක් නැත්නම් කායික දැනීමක් ඒවත් තුන හිත යම් පමණකට පළපදියන් වෙලා ඉන්නවා. 100%ක් ශූන්‍ය මට්ටමකට ඇවිල්ලා නැහැ. 100%ක් උපාදාන රහිත මට්ටමකට ඇවිල්ලා නැහැ. ඒ නිසා ඒ පිරිසුදු මට්ටමකට පිරිසුදු උපාදාන වලින් තොර මට්ටමකට ශූන්‍යතාවයකට හිත එන්න නම් ටිකක් කල් යනවා. ඒ ලැබිච්ච ප්‍රතිඵලය තව ටිකක් හොඳට පදම් වෙන්න ඕන. ඒ තව ටිකක් පැතිරෙන්න ඕන. එතකොට තමයි අර තව තව තිබිච්ච අනිකුත් දේවල් ඉවත් වෙලා ගින හොඳ පිරිසුදු ශූන්‍ය ස්වභාවයක් නිමිති නැති ස්වභාවයක් වගේ දෙයක් මතුවෙලා ඒ නිසා ඒ පැත්තට පාන කැපෙන බවක් පේන්න තියෙනවා. ඒක තහවුරු කරගන්න ඇති. මේ දීපු කෙනා විතර ඉන්නවද? ඔව්. මෙනියෝ කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද? පොඩක් එන්න බලන්න ඉස්සරහමයි. පොඩක් තව මයික් එක වේදනාවක් වුණත් ඇතිලා නැතිලා යනවා නම් අපි කොහොමද ඒක මත යැපෙන්නේ නේද?
දුක් වේදනාවක් වුණත් ඉතින් එතන දුකක් තියෙන්නේ කොහොමද තිලන් තිලා යන දැන් උපේක්ෂා වේදනාවෙත් එහෙමයි ඉතින් එතකොට අපිට අර වේදනා කෙරෙහි එක්තරා අන්දමක මදහක් බවක් හිත තුල ගොඩනගෙනවා දැන් කොයි වේදනාවවත් ආයි අමුතෙන් දැඟලිල්ලක් නැහැ අමුතෙන් ඒකට ලොකු ආසාවක්වත් එපා වීමක්වත් මොකක්වත් නැහැ මේ හුදෙක් වේදනාව ඉන්න තැන තියෙන බලන්න පුළුවන් දැන් ඔය තත්ත්වෙ මැනියන්න තියෙනවා නේද හැම වෙලාවෙම තුලින් අපි කෙනෙක් ගොඩනැගුවා. පුද්ගල භාවයක් තමයි. සක්කාය දිට්ඨියක් තමයි හදාගන්නේ.
Kalau tidak ada itu, ini hanya memang kehendak Tuhan dalam tino ini.
සිහිය පවත්වන්න උත්සාහ කරලා තිනවා. ඉතින් ඒක තමයි. දැන් ටික ටික නිකන් අපි වෙතට කය මේ කය වෙතට හිත එනවා. නැත්නම් තමන් වෙතට හිත එන්න ගන්නවා. දැන් ඒතර කලින් තිබුණේ හිත කොහේද? මේ ලෝකෙ නෙමේ හිතේ. දැන් ඔන්න තමන් එක ඉන්නවා. තමන් විතර දුරුසු අතර ගන්න නැහැ. ටූත්පේස් අතර ගන්න නැති. ඒකේ සුවඳ, ඒකේ රහා, ඊටවසෙත් කියලා උණ නැහැ. ඉතින් මේ ඔක්කොම දැන් තමන්ට දැනලා තියෙනවා. ඒ කියන්නේ හොඳට මේ තමන් එක ජීවත් වෙන ආකාරය. අයට හිත ඇවිල්ලා තියෙනවා. අජත්ත මේ විතං සම්පිච්චති සම්මෙසීත ඒකෝති හෝති සමාධියති මේ විදිහට දහතුන් කියනවා. ඇත්තටම හිත ඉන්න පටන් ගත්තා. ඇත්තටම මේ කයම ඇසුරු කරන හිතක් දැන් ලැබිලා තියෙනවා. ඒක පළවෙනි ක්‍රියාකාරකම්. පළවෙනි මට්ටම. ඊට පස්සේ තමයි මේ කයෙ සිද්ධ වෙන සියොම් සියොම් දේවල් තේරෙන්න ගන්න. මෝනක් වැටෙන්න ගන්න. ඉතින් සකල්ල දෙන හොඳයි. දෙකට කරගෙන යන්න. ඔසරයි සයින්හස හතරවෙනි වතාව දරුවන් සයින්හස සක්මන සක්මන් කරන විට ඇඟට සැහැල්ලු ගතියක් දැනේ. දකුණ තබන විට දකුණද වම තබන විට වමයයි දැනේ. කකුලේ සමහරක් තැන්වලට වැඩි පෑගුන් නැතත් සමහරක් තැන්වලට පෑගේ. සක්මන් කරන විට මට නිදිමතක් දැනුනි. නිදිමත සමගම වතුර තිබහක් දැනුනේ. ඒ විට සක්මන් කළ ඇති කියා සිටුනේ. පරයන්කය. භාවනා කරන විට ඉහළට හුස්ම යනවා දැනුනේ. හුස්ම ඇතුල් වන විට නහය ඇතුලේ වදිනවා දැනුනේ. හුස්ම පිටට යන විට උඩුතලයේ වැදෙනවා දැනුනේ. හුස්ම නහය ඇතුලට ගන්නා විට රස්නයක් දැනේ. හුස්ම නහයෙන් එළියට ගන්නා විට සීතලක් දැනේ. හොඳයි, කරගෙන යන්න. ටික ටික දැන් මේ සියුම් භාවයට හිතපත් වෙනවා. යන විදිහ හොඳයි. මතරසන්නස පස්වෙනි වතාව. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. අද උදේ 3:40ට අවදි වී සිහියෙන්ම මුහුණකට සෝදා පිරිසුදු වී පරයන්ක භාවනා කළේ. හුස්ම රැල්ල දෙස බලා සිටියේදී දිගටත් කෙටියටත් පහසුවෙන් යමින් සිටියේදී හිත තැම්පත් විය. පැයක් විතර ඉන්න පුළුවන් විය. සක්මන් භාවනාව. යටිපතුලට හිත පිහිටුවමින් සිටියේදී වැලි පෑගෙනවත්, ගල් කැට ඇනෙනවත්, ඇඟිලිවල වේදනාවක් සිහියෙන් දකිද්දී මට ඉතෙන් කියවෙන්නේ අනිත්‍ය දුක්ඛ. ඉතෙන් කියමින් භාවනා කරන්නේ. ඒක හැබැයි මෙහෙමයි. දැන් අපි දේවල් වල අනිත්‍යතාවය තේරුම් ගැනීමක්, දැන ගැනීමක්, අත්දැක කර ගැනීමක් තමයි වැදගත් වෙන්නේ. මේ මිසක් අපි දැන් හිතන මම මේක දිහා බලගෙන අනිත්‍යයි මෙහෙම වැඩක් නැහැ නේද? එහෙම කරන භාවනාවක් නිවැරදි භාවනාවක් නෙමෙයි. ජපමන්ත්‍රයක් නෙමෙයි මේ අනිත්‍යතාවය තේරුම් ගන්න. අපි හොඳට සියුම්ම දැන් අර එක්කෙනෙක් කියලා දුන්නේ මුලින්ම මේ වේදනාව දිහා හොඳට බැලුවා. වේදනාව හැසිරෙන ආකාරය අනුව යන්න දැනුණා. මේ වේදනාවල තියෙන හට ගන්නා ස්වභාවයක්, වේදනාවල තියෙන නැති වෙන ස්වභාවයක්. මේ දෙක අතර කොහොම යොමුසුළු වෙනස් වීමක් තේන්න තියෙනවා. මේක පේන්න තියෙනවා. තමන්න දැනෙනවා. ඒක ඒක ප්‍රත්‍යක්ෂය. ඒක දැන ගනිමින් වාසය කරන්න අන්න ඉතාම ගැඹුරින් අනිත්‍යතාවය වැටහෙනවා. ඒකයි වැදගත්. ඒතර අනිත්‍යතාවය කියන්නේ තිබඳු ගැඹුරු නොවනවා. ඒ මිසක් දැන් බුදුහාමුදුරුවෝ මේක අනිත්‍යයි කියලා දිනවා. අනිත්‍යයත් ඉතින් අනිත්‍යයි කියලා. ඉතින් ඔන්න ඔය අනිත්‍යයි කියලා ඉතින් උදේ ඉඳන් රැයට අනිත්‍යයි කියුවට ඔක වැටහෙන්නේ නැහැ. ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒ වෙනුවට අපිට තියෙන හොඳට මේ ඒ අවශ්‍ය කරන ඒකාග්‍රතාවය හදාගෙන, සතිමත් භාවය හදාගෙන, එක්ක කයට අවධානය යොමු කරගෙන ඉන්නකොට මේ කය තුල 12 ලක්ෂණ මතුවෙලා ඒගොල්ලෝ මේ අනිත්‍යතාවය පෙන්නලා දේවි. ඒගොල්ලෝ මේ පෙන්නන්නේ. ඊට පස්සේ අපි තමු වේදනාවන් නම් අපි වේදනාවලට අවධානය යොමු කරගෙන ඉන්නකොට ඒගොල්ලෝ ඊමලන් යමිතාවේ පෙන්ලා දෙයි. නැත්නම් හිත දිහා බලාගෙන ඉන්නකොට එතනත් ඒ තාක්ෂණ ස්වභාවය පෙන්ලා දෙයි. ඒ වගේ තමයි. ඒත් මේ වේදනාවක් වෙනවා අනිත්‍යය පෙන්නලා යනවා. ඒ වගේ. එතකොට මේ තියෙන දේවල් දිගට තියෙන ඒවා නෙමෙයි තියෙන ගුණයක්වත් ආවා ගියා. ඒ වගේ මොන මේ පැත්තෙන් කඩාගෙන ආවා කඩාගෙන ගියා. හිතුවෙලක්වත් මේ පැත්තෙන් කඩාගෙන ආවා කඩාගෙන ගියා. අපි එතකොට ඒවන්ට බාධාවක් කරන්න දෙයක් නැහැ. මේ අස්සේ යන්නේ ඉන්නේ තියෙන්නේ මේ පේනවා නේද? අපි මොකක්වත් සංස්කරණ කරේ නැහැනේ. දැන් මේ යන හුලඟට අපි ඕන්නට බයින් එකක් අයි කළා, කරකෝලා මොන ආන්දයක් කරනවා යන සංස්කරණ ටිකක් කරනවා. ඒ මොකක්වත් නැහැ නේද? මේ පැත්තෙන් හුලඟ ආවා, මේ පැත්තෙන් ගියා. සංස්කරණ මොකක්වත් නැහැ. ඒ වුණා අන්නේ තත්ත්වය අපේ හිතේ ඇති කරගන්න පුළුවන් නම්. يعني සිද්දවිලි පහළ වුණා. හැබැයි මේ සිද්දවිලිට අපි ඇලුනේත් නැහැ. මේ සිද්දවිලිත් එක ගැටුනේත් නැහැ. සිද්දවිලි ඒගොල්ලෝ ආපොත බලන්නේ ගියා. සංස්කරණ නොකර සිටීම මේක මේ ගැඹුරු කාරණාව. දැන් මේ පිටු අහලා ඇත්තේ නිවරණ බුදුරජාන් වහන්සේ දෙන අර්ථකථනයක් තමයි. සබ්බ සංඛාර සමතෝ අහලා ඇති නේද? සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සංගෝ තණ්හක්ඛයෝ විරාහෝ නිරෝධෝ නිබ්බාන.
නැවතත් හුස්ම රැල්ල යන එන බව දැනුණා.
එදිනෙදා කටයුතු. උදේ කැඳපානය කිරීම. කැඳ කෝප්පයට වත් කරන හඬ කනට ඇසුණා. වාඩි වී කැඳපානය කරන විට කැඳ ටිකක් අටගත්තා. කැඳවල ද්‍රවමය ස්වභාවය හා ඒ සමග ඇති රළු වත් කැබලි වෙන වෙනම දිවට මුඛය තුළට දැනුණා. මුඛය ඒ මේ අතර ඇදී ඇති බත් ඇට එකතු කර ගිලින ස්වභාවය දැනුණා. ආහාර අනුභවය. බත් ව්‍යංජන එක් තැනකට අරගෙන එක් තැනක අරගත්තා. ඒවායේ ඇති වෙනස ඇඟිලිවලට දැනුණා. ව්‍යංජනවල සීතල ගතිය, ඇලෙන දියර ස්වභාවය, බත්වල රළු ස්වභාවය දැනුණා. ඇඟිලි වලින් 10ක් 15ක් වරක් පමණ මිශ්‍ර කළා. මුඛය තුළට දමන විට සීතල දැනුණා. අපන විට ලුණු, මිරිස්, ඇඹුල් ආදී මිශ්‍ර වූ රසයක් දැනුණා. විසිවරක් පමණ හපන විට කටට කෙළ සමග මිශ්‍ර වූ ආහාර වැඩි බව දැනී ස්වභාවයෙන්ම යම් ප්‍රමාණයක් ගිලුණා. නැවත හැපීම සිදු වුණා. මුඛය තුළට දත් අතරට ආහාර දිවෙන් එකතු කරගෙන ආකාරයක් දැනුණා. එසේ සැපීමෙන් පසු නැවත කෙළ සමග මිශ්‍ර වූ ආහාර ගිලී යන බව දැනුණා. එවිට වාර 30ක් පමණ සැපීම සිදු වී තිබුණා. ඒ මේ අත ඇති ආහාර දත් හා සම අතර ඇති ආහාර දිවෙන් එකතු කර නැවත ගිලීම සිදු වුණා. සාහින් මුළු දවස පුරා මේ අනෙකුත් කටයුතු වලින් සිහිය පවත්වාගෙන තියෙනවා. කළ දෙන ආකාරය හොඳයි, දිගටම කරගෙන යන්න. ඒකෙන් දැන් සෑහෙනට අතරම පිටස මඟ පෙන්වීම වෙලා තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේලා උත්සාහ කළා තියෙනවා, ඒ සඳහා යොමු කළා තියෙනවා, සෑහෙනට කළා තියෙනවා. හොඳයි. අවසර ගන්න සහත්වෙනි වාර්තාව දේරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව රාත්‍රී 12:02 අතර බුදුගුණ භාවනාව ඉතා සාර්ථකව 200ක් හෝ 300ක් පමණ වඩනවා. ඉතා අපහසුතාවයකින් තොරව එකම ඉරියව්වෙන් ඉන්පසු පාන්දර 2-4 හමාර වාඩි වෙලා ආනාපානසති භාවනාව ඉතා හොඳින් වැඩෙනවා කරනවා. දැනට අවුරුදු 2ක කාලයක් ඉත දිගට මෙහෙම කාලයක් කරගෙන යාමේදී උරහිසේ දණහිස් තුනටිය ඉතා තද බවක් දැනෙනවා. මහ පොළොවත් ඉතා තද බවක් දැනෙනවා. මගේ හිතට එනවා තද එකම බව දැනෙනවා. මේ අතරෙදි උකුරකට තෙත්වන බවද, මුළු ශරීරයම දහදියෙන් තෙමෙන බවද, පසුව මුළු ශරීරයම ඉතා උණුසුම් බවක්ද දැනෙනවා. ඉන් පසුව මම එතනින් එහාට නැවතී සිටිනවා. කළ යුත්තේ කුමක්ද? කාරුණිකව මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිනවා. ආනාපාන සතියේදී එක් ආසනයේ එක් නාසයකදී ඇතුල් වී අනෙක් නාසයේදී පිම්බෙන බවත්, ඇතුල් වීමේදී සීතලද පිටවීමේදී රස්නේද දැනෙන බවත්, එක් නාසයක් ලොකුවට පිම්බෙන බවත් දැනෙනවා. එක පාරටම ශරීරය ගැස්සී යනවා. මේ වාට හේතු කාර්මික පහදා දෙන්න. හේතු නම් ඉතින් එහෙම කියන්න බෑ. ඉතින් කය තමයි අහන්නේ. මේ දැන් එතකොට මේ කාර්මික දැනෙන්න පුළුවන්ද? මේ කල්පනා කරේ කොයි දාලා නිදා ගන්න කියලා. දැන් මේ රෑ 12යි 2යි අතර නේද? මේකට තියෙන කසේ ආයේ 2යි 4 මාරය අතරත් කළා තියෙන. දැන් මේ කොයි දාලා නිදා ගන්නෙ? මොකද අපි එදා අපි පළවෙනි දවසේ කතා කළා වගේ අපේ මේ කායික මානසික සමබරතාවයක් අවශ්‍යයි. අපි භවනා කරන්න ඕනේ. හැබැයි ඒ කායික මානසික සමබරතාවය පවත්වමින් අපි නිදි මරාගෙන අවුරුදු දෙකක් තිස්සේ භවනා කරනවා කියන එක ටිකක් බහනවා. කොට බලන්න. ඒ නිසා ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ඔය අපේ සේනාසනේ මුලින්ම හිටිය උපාධ්‍යායන් වහන්සේ මේ සියලුම යෝගාශ්‍රම සංස්ථාවල පිහිටවපු යෝගාශ්‍රමාධිපතීන් වහන්සේ තමයි මාතෘ ශ්‍රී ඥානාරාම සාමණේර. මේ බිඳු තුනහලක් සමාරුවේ. ඉතින් උන්වහන්සේ ආනාපාන සතිය ගැන විස්තර කරද්දී කරන එක අවවාදයක් තමයි ආනාපාන සතිය දිගට වඩන යෝගාවචරී. ඊට පස්සේ හැබැයි රාත්‍රී කාලෙද අඳුම තරමින් පැය 5ක්වත් විවේක ගන්න ඕනේ. පැය 5ක්වත් හොඳට නිදා ගන්න ඕනේ. ඒක මේ කයට අවශ්‍යයි විවේකයක්. ඊට පස්සේ එහෙම හොඳ සුව නිින්දක් ලැබුවා නම් ඊළඟට අනිත් දවසේ හරි ප්‍රබෝධමත්. හොඳට මේ කායික තෙහෙට්ටුවක් මොනක්වත් නැහැ, හරි ප්‍රබෝධමත් ගතියක් තියෙනවා, නැවුම් ගතියක් තියෙනවා. හොඳට ඒකට ආස්වාද ප්‍රසවාසය තවදුරටත් වැඩෙනවා. ඒ නිසා බලන්න තමන්ගේ කායික නිරෝගී බවත් ඇති කරගන්න අනවශ්‍ය විදිහට නිකන් අර කය ලෙඩ කරගන්න එපා.
දැන් සමහරවිට අපිට අධික උනන්දුවක් ඇවිල්ලා අපිට කන්නෙත් නැ බොන්නෙත් නැ නිදා ගන්නෙත් නැ එක දිගට භාවනා කරන්න කියලා ඔට්ටු වෙනවා. ඒක ටික කාලේ යන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ ටිකට යන්න අමාරුයි. කායික රෝගී තත්ත්වයකටපත් වෙනවා නැත්නම් වෙන වෙන ව්‍යාකූලතා දෙනවා ප්‍රශ්නයි. ඒ නිසා එහෙම කරන්න එපා. මෙතන තියෙන නිකන් මැරතන් එකක් යනවා වගේ ගමනක්. දැන් මේ පිටුම දැකලා දෙන්නේ. මීටර් 100 දුවන විදිහටද මැරතන් එක දුවන්නේ? මීටර් 100 කොහොමද දුවන්නේ? කරන්න පුළුවන් උප්පරිම වේගෙන් දුවලා දාන්න ඕනේ මොකද මේ පුංචි දුරක්නේ නේද? හැබැයි ගමන හදවන එක එහෙම දුවුවොත් එහෙම මේ ඉවර කරගන්න හම්බෙන්නේ නැහැ. පොඩි දුරයි දුරා දුවා ගන්න වෙන්නේ ඊට පස්සේ මඟ නතර වෙනවා. මොකද මුළු ශක්තියම වැය කරලා එක මොහොතෙම එහෙම දුවලා හරියන්නේ නැහැ. හැබැයි දුවන්න නැතුව හිටියොත් එහෙම හරියන්නේ නැහැ. ඇවිදගෙන ගියා කියලා හරියන්නේ නැහැ නේද? දුවන්නත් ඕනේ. ඒත් මේ කොහොමද අපි මේ දිනපතා අඛණ්ඩව යන වීර්යයක් පවත්වා ඒ සඳහා අපි කොහොමද කාලසටහන හදාගන්නේ? ඒකයි වැදගත්. දැන් හිතන්න අපි දැන් මෙතන දවස් 7යි අපිට කරන්න තියෙන්නේ කියලා අපි මේ නෑ නිදි මරාගෙන භවනා කරන්නේ නෑ 9 වෙනකොට පැද්දුවා. අය අනිත් දවස් උදේ 4ටයි නැගිටින්නේ. මොකද ඒක නේ මේ කාල පරිච්ඡේද තුළ විවේකයක් අවශ්‍යයි. අන්න ඒ වගේ අපි පොඩ්ඩක් බලන්න ඕනේ මෙතන තියෙන මැරතන් එක. මෙතන තියෙන දවහනා දෝනවා වගේ වැඩක්. තමන්ගේ ශාරීරික නිරෝගීතාවය පවත්වා ගැනීම හැබැයි අඛණ්ඩ වීර්යයක් වඩන්න අවශ්‍යයි. ඉතින් එතකොට තමයි යන්න පොඩ්ඩ මේක මතු වෙලා එන්නේ. ඒ නිසා කළා තියෙනවා හොඳයි ඉතින්. කෙසේ නමුත් ඉතින් සතිය දිනු කරන පැත්තට වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න කියලා මතක් කරගන්න. හොඳයි. අවසර ස්වාමීනාස අටවෙනි වතාව අවසර ස්වාමීනාස සක්මන් භාවනාව. සක්මනට යාමට අවසර ලැබුණා. පසුව ගොස් සක්මන් තීරුව ළඟට ගොස් සිහියෙන්ම හිටගෙන ගමන් කරමින් සක්මන් තීරුවේ පියවර 17ක් පමණ ගමන් කර පියවර තුනකින් දකුණු පසින් නැවත හැරි නැවතත් පියවර 17ක් ගමන් කර පියවර තුනකින් ආපසු හැරි පොළවට සමබරව හිටගෙන පාදයට හිත යොමු කරගත්තා. දකුණු පාදය පෙරට තැබූ බව දැනුණා. වම් පාදයේ ඉස්සී තිබෙන බව දැනුණා. පියවර ගමන් කරන විට වැලි පාදයට හසුවන හැටි වැල්ල දෙපැත්තට විසිවන බවක් දැනුණා. විලිකු ප්‍රදේශයේ පොළවට හොඳට තද වී පසුව ඇඟිලි පොළවට බරවන බව දැනුණා. පාදය එසවෙන විට සැහැල්ලු බවකුත් පොළවට තදවන විට බර බවකුත් දැනුණා. පය භාගයක් විතර සක්මන යන විට එනවා යනවා නොවේ යවෙනවා වගේ මලානික ගතියක් දැනුණා. කකුල් දෙකේ අප්‍රාණික ගතියක්ද දැනුණා. වේලාව අවසන් වන තුරු ඒ ආකාරයෙන්ම සක්මනේ යෙදුණා. ඉන්පසු සීනෝ නාද වූ පසු සක්මන ඇතුලේ පියවර 18කිනුත් වැලි පොළවේ පියවර 20කින් හා තෛල පොළවේ පියවර 25කින් ගමන් කර දකුණු අත බිමට තබා ආසනය මත සිහියෙන් වාඩි වුණා. කමක් නැහැ නේද මෙතෙන්දී අර ගණන් කරනවා කියන එක නරකම නැහැ. හැබැයි ටික ටික මේ ගණන් කරන මේක නවත්තලා හිත සංසුන් කර කර කරන්න පුළුවන් කියලා බලන්න. දැන් මේ මිනිහට මම මතක් කරා. දැන් මුල් මට්ටමේදී අපිට ඕනක් මෙනෙහි කිරීමක් කරන්න පුළුවන්. වම දකුණ කියලා නැත්නම් ඔසවනවා තබනවා කියලා එහෙම මෙනෙහි කිරීමක් කරන්න පුළුවන්. ඉතින් ඒකට ඕනනම් ගණන් කරන්නත් පුළුවන්. 1 2 3 4 කියලා ගණන් කරන්නත් පුළුවන්. හැබැයි ඒ ඔක්කොම උපක්‍රම පමණයි. මේ භාවනා හොඳට වෙන්න නම් මේ උපක්‍රම ටික පොඩ්ඩක් හැලෙන්න ඕනේ. ඒක ඒව අවශ්‍ය නැහැ. සංසුම් මනසක් ඇති වෙන්න. නිශ්ශබ්ද මනසක් ඇති වෙන්න. ඒ නිශ්ශබ්ද මනසෙන් තමයි ධාතු දක්ෂින දකින්නේ. එහෙම නැතුව ආයේ කතා කරන ගණන් කරන මනසකට නෙමෙයි අර ටික අහුවෙන්නේ. ඒ නිසා ගණන් කරාට කමක් නැහැ. මුල් කාලේදී පොඩ්ඩක් මේකේ තේරුමක් කරගන්න. පස්සේ බලන්න මේ ගණන් කරන්න නැතුව මෙනෙහි කරන්න නැතුව අර නිශ්ශබ්ද මනසකින් සංසුම් මනසකින් මේ සිද්ද වෙනදී හොඳට දැක ගන්න පුළුවන්. එතෙන්ට එන්න අවශ්‍යයි. ඉතින් අර ප්‍රශ්නේ තියෙන්නේ මුලින්ම ඔය දේ කරන්න ගියොත් නින්ද යනවා. මොකද මේ හිතර නෑ නේ ඉච්චර ලොකු වැඩක්. හිතර ලොකු රාජකාරියක් පැවරිලා නෑ. ඉතින් යන්න දාරා. ඒ නිසා එක ගණන් කරන්න කියනවා, වම දකුණ කියන්න කියනවා, ආශ්වාසය ප්‍රශ්වාසයක් කියන්න කියනවා. එහෙම කළා තමයි යන්තම් මෙයාව අදාළ. ඊට පස්සේ දැන් මෙයා තුල යම් සංවේදී බවක් සතිමත් බවක් දිනුනාට පස්සේ ඒ උපක්‍රම ටික පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් බලන්න ඕනේ සංසුන් මනස දැන් ගොඩ නැගිලාද.
සංසු මනසෙන් මේ දැන් මේක දකින්න පුළුවන් කියලා බලලා ඒ විදිහට හදාගන්න. හොඳයි. ආරියංක භාවනාව. කකුල් දිග හැර පහසු ආකාරයට වාඩි වුණා. වාඩි වී සිටින ඉරියව්වට සිත යොමු කරගත්තා. ආයත පහසෙන් තිබෙන බව දැනුණා. එක වේලාවක් ඉරියව්වේ සිත තිබුණා. ඍජුව තබාගත් උඩුකය ඉස්සරහට නැවෙන බවක් දැනුණා. නැවත ඍජු කරගත්තා. එක වේලාවක් හුස්ම රැල්ලේ හිත පිහිටුවා ගත්තා. හුස්ම රැල්ල එතරම් ප්‍රකටව දැනුනේ නැහැ. නැවත උඩුකය පිටුපසට නැවෙන බවක් දැනුණා. නිදිබර ගතියක් දැනුණා. වේගයෙන් අවදි වූවක් මෙන් දැනුණා. එතෙන් පටන් හුස්ම රැල්ලට නැවතත් සිත පිහිටුවා ගත්තා. හුස්ම රැල්ල නාසයේ අග වැඩි ඇතුල් වන බවත් උඩුතොලේ වැඩි පිටවන බවත් දැනුණා. හොඳට සතිය පවතින බව දැනුනේ නැහැ. වම් නාස්පුඩුවෙන් පමණක් හුස්ම රැල්ල පිටවන ඇතුල් වන බව දැනුණා. එදිනෙදා කටයුතු 3:45ට අවදි වුණා. මුහුණ දෝවණය කරන්න යනතුරු සිහියෙන් ගමන් කර ඇතැම් විට සිහිය පිට ගියා. යන විට යන බව දැනුණා. කකුල ඔසවන තබන බව දැනුණා. සෛල පොළවේ ගමන් කරන විට යටිපතුල සීතලට දැනුණා. පසුව දනකිස පසු තද ගතිය දැනුණා. වැලි පොළවට අඩිය තබන විට සෛල පොළවේ ස්පර්ශයට වඩා වෙනස් ආකාරයෙන් වැලි තැවරෙන බව දැනුණා. කයේ බර පොළවට තදවන බව දැනුණා. පියවරක් පාසා කයේ සිහිය තබන විට දනිත් නැවෙන විට දිගහැරෙන ආකාරය වැටුණා. නැවෙන දිගහැරෙන ආකාරය වැටුණා. මුහුණ සේදීමට බ්‍රෂ් එක අතට අරන් දත් දෙකේ තුරුසට දමා දත් මදින විට බ්‍රෂ් එක දත් අස්සේ ස්පර්ශ වන බව දැනුණා. විදුරු මස සියුම් වේදනාවක්ද දැනුණා. දත් පෙළ රසයත් දිවට දැනුණා. අතට වතුර අරගෙන මුහුණ සෝදන විට සිසිල දැනුණා. බොහෝ දෙනෙක් ඉන්න මට්ටම හොඳට අර විස්තර පේන මට්ටම ඒ මට්ටමේ තමයි මුගක් දෙනෙක් ඉන්නේ කරගෙන යන්න. අවසරයි සයින්ස් නම් වෙන මාතාව දරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී හුස්ම රැල්ල ගැන දැනුමක් නැතුව යනවා. ඔබ වහන්සේ කියපු ආකාරයටම නින්ද ස්වභාවයක් ආවා දැනුණා. තනින් ආයි හුස්ම රැල්ල ගැන බැලුවා. ඒ ප්‍රශ්නය හෝ සීතල හෝ හුස්ම රැල්ලවත් නැහැ. ටික වේලාවක් පරීක්ෂා කිරීමේදී ආයි ටික වේලාවකින් පිට යන බවක් දැනෙනවා. යන විගසින් හෝ ටික වේලාවකින් පිට ගිය බවද දැනෙනවා. මේ ආකාරයට දිගටම සිදු වුණා. අවසරයි ස්වාමීන් වහන්ස, නොදැනී ගිය පසු කුමක්ද කළ යුත්තේ? පහදා දෙන සේක්වා. දැන් ඇත්තටම නොදැනී ගියහම අපිට ඕන නම් හිත දිහා බලන්න පුළුවන් නම් ඒක උපක්‍රමයක්. දැන් උදේදී පැටි කීපයක් තියෙනවා. දැන් නොදැනී ගියලා අපි එකපාරටම දඟලන්න නැතු පොඩ්ඩක් ඉන්න නොදැනී ගිය මට්ටම තුල ටිකක් වෙලා ඉන්නකොට තමයි හොඳට මේ පස්සම් භයන් ආය සංඛාරම් කියන මට්ටම ඒ කායන පස්නා හතරවෙනි මට්ටම ඔක කළාට අපිට අත්දකින්න ලැබෙන. ඒ කියන්නේ ආස්වාද ප්‍රස්තාස සම්පූර්ණයෙන්ම මේ වෙලා සංසිඳිලා සංසුන් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ සංසුන් භාවය තුල අපි නිදාගන්නෙත් නැතුව සංසුන්ව අවදි වාසය කරන්න අවශ්‍යයි. දැන් අපි මම ඊයෙත් අර මතක් කරේ දැන් අපි සාමාන්‍යයෙන් කැමති ඇවිස්සිට පවකට අවස්ථාවස තමයි අපි මේ අවදීන් ඉන්නේ. රූප පෙන්න පෙන්න අපේ හිත අවස්ස. සද්දාහහ අපේ හිත අවස්ස. ගඳ සුවඳ බල බල රස බල බල ස්පර්ශ ලබ ලබ කල්පනා කර කර අවස්ථාවස තමයි අපි ඉන්නේ. සාමකාමීව ඉන්න අපිට තේරෙන්නේ නැහැ. සාමකාමී උන ගමන් බින්දයක්. නේද? එහෙම නෙවෙන්නේ නේද? අර මේ සාමකාමී බව තුල හුස්ම රැල්ලක් නිකන් නොදැනී ගියාම තුල පුළුවන් අපිට අවදීන් ඉන්න. ඒක අපි කුසලතාවයක් වශයෙන් පොඩ්ඩක් දියුණු කරන්න අවශ්‍යයි. ඒක දියුණු වෙගෙන යනකොට තමයි සමහර විට ආනාපාන සතිය හරහාම පාරක් වෘත්තේ. අර අපි ඊයේ කතා කරපු මේ වේදනාවන් පසනක් කොටස ඉන්න ගන්න ඊට පස්සේ. මැද තියෙනවා නිකන් ඔය නිකන් තැම්පත් වෙච්ච කොහොම අර සංසුන් වෙන භාවයක්. ඒ සංසුන් බව තුළින් තමයි දැන් මොන නිකන් පිළිබලා වගේ යනවා. හොඳට නිකන් ස්පීඩ් ස්වභාවයක් මත වෙනවා. ආස්වාසයක් ප්‍රස්වාසයක් ගන්න ආයෙත් හොඳට සතුටක් මෝදු වෙන්න ගන්නවා. ඔන්න ඔයගේ දේවල් ටිකක් මත වෙන්න පුළුවන්. ඊට පස්සේ නිකන් කය නොදැනී යනවා. කය පා වෙන්න වගේ ගන්නවා. ඔන්න වගේ කායික සැපයක්, මානසික සැපයක්, ප්‍රීතියක්, සුවයක් දැනෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් මෙතෙන්දී ඔය තත්ත්වය තුළ ඉන්න පුළුවන් කියලා බලන්න අවදීන්. ඒ අවදී ඉඳීම තුළ අර ඊළඟ කොටසට යන්න ඉඩ තියෙනවා. ඒක පැත්ත. එහෙම නැත්නම් මෙහෙම ඉන්නකොට
සමහර විට කයේ විවිධාකාර සංවේදනා මතුවෙන්නත් ඉඩදී. ඒකට ඒව බලන්න පුළුවන් මේ ධාතු මනසිකාරයක් පැත්තෙන් ඒ වෙන පැත්ත. ඒ නිසා අපි මේ පැත්තෙන් කොයි පැත්තටද යන්නේ මේ භවනාව කිරීම තමම්ම පොඩ්ඩක් කරලා උත්සාහ කරලා බලන්න. ඒක මට එකපාරට නිශ්චිතව කියනවා මෙන්න මේ පැත්තෙන් යාවි කියලා. පැති ඕන තැනකින් යන්න පුළුවන්. ඉතින් අපි කළම බලන්න ඕනේ කොයි පැත්තටද මේ හිත ඇදගෙන්නේ නැත්නම් මේ කය ක්‍රියාත්මක වෙන්නේ කොයි පැත්තටද? ආනාපාන සතියෙන් යන ගමනක්ද නැත්නම් ධාතු මනසිකාරයක් ඔස්සේ යන ගමනක්ද වේදනානුපස්සනාවක් ඔස්සේ යන ගමනක්ද විවිධ පැති උඩ නැගෙන්න පුළුවන්. මේක වෙන්න දීලාම බලන්න. ඒ නිසා ඔය මට්ටමේදී පොඩ්ඩක් ඔය සංසුන් භාවය තුළ අවදියෙන් ඉන්න පුළුවන් කියලා බලන්න. ඊට පස්සේ තමන්ට තේරෙනවා නිකන් එක තැන පල් වෙනවා වගේ ගතියක් එහෙම හැඟීමක් එනවා නම් කාලයක් තිස්සේ එතනම නම් ඉන්නේ. ඔය තත්ත්වෙ එන්න කලින්ම කයට හිත දාන්න. දැන් හිතන්න අපි වාඩිලා ඉන්නකොට දැන් එක අතක් මත එක අතක් දිනන නම් ඔතන තියෙනවා උණුසුමක්. අද වීමක් තියෙනවා නැත්නම් බර වීමක් තියෙනවා. ඒ බර වීම තමන්ට දැනෙන මට්ටමේදී එතෙන්ට හිත දාන්න. ඒ ස්පර්ශ වෙන තැන් තමන්ට දැනෙන මට්ටමේදී එතෙන්ට හිත දාලා ඒවා ගැන හොඳට විමසිල්ලෙන් බලමින් වාසය කරන්න. ඒකට ඇත්තටම අපි පොඩ්ඩක් ගුවමනාවෙන් විපස්සනා පැත්තට බර කිරීමක් කරේ. නිකාම් හිතට ඔහි ඉන්න නොදී පොඩ්ඩක් අර දැනෙන මට්ටමේදී ඒ දැනීම් වලට හිත දාලා හොඳට විමසා බැලීමක් ආරම්භ කළා. එතකොට නිින්ද යන පැත්තක් එන්නේ නැහැ. අපිට යම් කිසි කාර්යයක් හිතට පැවරුවා වෙනවා. ධම්ම විචාර දියුණු කරන්න පටන් ගත්තා වෙනවා. හොඳයි. එච්චරයි නේද? හොඳයි. අපිට ලැබිච්ච වාර්තා එමනයි. තව විනාඩි කීපයක් තියෙනවා. කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් ආස්තාව තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මට පොඩි සැක සහිතනක් තියෙනවා. ඒක පැහැදිලි කරගන්න මේ ඉතිසල ස්වාමීන් වහන්සේ අවසර පොඩක් මට මගේ භාවනාව විස්තර කරලා පොඩක්. ස්වාමීන් වහන්සේ මම දැන් මාස දෙකක පමණ කාලයක් අපි ස්වාමීන් වහන්සේත් එක්ක භාවනා කරනවා. ඉතින් මට මේ සක්මන් භාවනාව තාමතර කරගෙන යන්න පුළුවන්. අඩි දැන් මේ ඔසවනවා තබනවා වම දක්වන ඒ මුකුත් අවශ්‍ය නැහැ. ඒ කකුලට පැහැදිලිව බිලුඹ පොට්ටේ ඇඟිලි ඇඟිලි අරු වලට ඊට පස්සේ මහා පැඟිල්ල ඉස්සවනවා දැන් හොඳයි. මට දැන් මෙතෙන් වෙලා තියෙන්නේ පරියංක භාවනාවේදී මේ දැන් මෑත කාලේ ඉඳලා මට මේ පිටේ වේදනාවක් යන නිසා වැඩි වෙලාවක් ඉන්න බෑ. මම පැයක් විතර හිටියා. දැන් බොහොම ටික වෙලාවක් ඉන්න පුළුවන්. මගේ සැකේ මේ සක්මන් භාවනාවෙන් මගේ සිත දුරු කරගන්න පුළුවන්. ඒක පරියන්කේදී නම් හොඳට මට මේ සිහිය වැඩෙනවා. එතකොට මේ ස්මරණල ගැන හොඳට අවබෝධයක් තියෙනවා. නමුත් අර වැඩි වෙලාවක් ඉන්න බැරි නිසා සක්මන් භාවනාවෙන් මේ දෙත්තට දුරු කරගන්න පුළුවන් දෙක කියලා මට සැකයි. බැරි නැහැ. සක්මනේ දැන් ගනුරණ යන පුළුවන්. නමුත් අර පර්යයන් කියනොත් යම් කෙසේ සිවුම් භාවයක් ඇති වෙන්න පුළුවන් නම් ඇති කර ගන්න පුළුවන් නම් ඒකත් වටිනවා. ඒක නිසා මේ දෙකම සමබරව අරන් යන්නේ එක තමයි වඩාම සුදුසු. දැන් මහත්ය වාඩි වෙනකොට බලන්න දැන් කලින් දැන් හිතන්න අපි කවිදීකට වාඩිනාම තමන්ට දැනෙන ඕනේ කොන් දෙක ඇක්කුමක් එනවා. තමන්ට වෙන විදිහකට වාඩිනාම ඒක ඇක්කුම එන්නේ නැතුව තියෙන්න පුළුවන්. එහෙමයි. දැන් තමන්ම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. ඒ කියන්නේ විවිධ උපක්‍රම තියෙනවා හිතන්න දැන් බංකු එහෙම හදාගන්න කට්ටිය එකන අපිට පුළුවන් ඕනනම් අර මේ මොකක්ද ඒක කියන්නේ අර පොඩි එකක් වජ්‍රාසනයෙන් වගේ එහෙම වාඩි වෙලා ඒ පිටිපස්සට බංකුව තියාගන්න. කකුල් දෙක අතරට බංකුව තියලා එතනින් වාඩි වෙන්න පුළුවන්. ඊපස්ස එතන බංකුවට තියෙන. ඒක නියම ධන ගහගෙන වගේ ඉන්නේ. හැබැයි ධන ධනහිස් වල ලොකු බරක් කියලා නැහැ. බංකුව දාන්න කකුල් දෙක දෙපැත්තට තියලා ඒ බංකුව මත අපි වාඩිලා ඉන්න. ඒ වගේ උපක්‍රම දැන් මේ සාමාන්‍ය නැහැ. එතනත් මේ වෙන විදිහක් තියෙන්නේ. ඒ වගේ අර උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. අපේ කියන්නේ කොන්දේ අමාරුවක් කායික අපහසුයක් නොදැනෙන මට්ටමට අපි අපේ ඉරියව්ව පොඩි පොඩි මේ සමස්ක්‍රීන් කරලා හදාගත්තට කමක් නැහැ. ඒ තුලින් බලන්න පොඩක් පරයන්කයක් කරගන්න පුළුවන් දෙයක්. සහකල බලන්න. මොකද එකපාරටම පරයන්කයක් අතරින් එපා. ඒ කියන්නේ දැන් වෙන වේදනාව දැන් මේ හන්දිපත් වේදනාව වෙනේවා නම් මේ වේදනාව වෙනස් දිගනකොට මේ වේදනාව තුනි වෙලා යනවා. නමුත් කාලයක් තිස්සේ තියෙනස් මේ පිටේ වේදනාව. ඒක දැන් වැඩි වෙලා තියෙනවා. ඒ තමයි ප්‍රයෝජනය කරන්න.
Sanskara negara ini, ya ini tidak melo, ecer.
Itu ada di pasta nama kemburu deyan, karena tiennya pramana adu. Karena hitiya bahawa nama, kan kiri nya bahawa nama baru pakai. Tapi mulik karena bahawa tiennya bahawa nama karena di pasta nama karena, ini mana api karena cipta buruk itu karena bahawa tiennya. Tapi ini kemburu deyan itu kan kiri ni itu deh, bahawa nama itu mau beda ni itu deh. Samaan deyan bahawa tapi jiwitnya bahawa nama kita kita pernah pakai. Itu pun tinggal ayah siaknya, itu pun tinggal ada kalim tarang wehisaknya, kan ada sahaman yang tidak khusus bagian nawagi, tapi ikat cipte, apa yang terjadi kita dihafal lagi, nawa dahani gimna, itu ini nawa, ikat terunggal, nawa yang berdeno, hari ini kan dira ayah si kawan, apa yang hadir lagi, ada yang diundai, bang kerenian, udah, enang tinggal api payak bagi kalian, atau katakanlah dino, bang itu namanya, pasien tino, ah, ya. Maha keli, ini katanya matematik puna.
ඒපාර දැන් ඉතින් භාවනා කරනකොට වාඩි වෙලා මම භාවනා කරන වෙලාවට ආනාපාන සතිය කරනකොට එක පාරට මට මේ භාවනාව කරගෙන යනොත් නැතුව වගේ දැනුණා. නැතුව වගේ දැනෙන ආයෙත් ටිකක් වෙලා යනකොට මගේ ඉතින් මම කරනවා ඊළඟට. ඒ පාර මට හොඳට හයියෙන් අර හරියාවක්
tikak nidahas wenat awashyai api tawa tikak dharma deshanawal inut tinge api inde thiyena saka sankalpa karaganna utsahawanth wenu ඉතින් එහෙනම් අද දවසේ අපි සිය දෙනාම එකතු වෙලා ධර්ම සාකච්ඡා මොහොතින් නිරත වුණා නැවතත් අපි සවස් 4ට ධර්ම දේශනාවක් සම්පූර්ණ කරනවා සිය දෙනාටම පෙරවන් සරණයි